හරි අද කතා කරමු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ තියෙන රැකියා බැරතු ගැන. මේක අයත් වෙන්නේ ඖෂධ නිෂ්පාදනයේ සැපයීම සහ නියාමනයේ රාජ්‍ය අමාත්‍යංශයට. මතකද channel එක subscribe කරන්න, ඒ වගේම notification bell එක on කරලා තියන්න. ඒ වගේම වීඩියෝ වරණකම් බලන්න, ඒ වගේම අපිට දෙන support එකක් ඇටියට අනිපාරෙන් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. දැනට රැකියා බැරතු 10ක් ගැන විවිධ කාණ්ඩ යටතේ මෙයාලා publish කරලා තියෙනවා. නමුත් මම රැකියා බැරතු 5ක් ගැන විතරක් අද කතා කරනවා. ඒ රැකියා බැරතු 5 තුල වැඩි ප්‍රමාණයකට අයදුම්පත් යොමු කරන්න පුළුවන් නිසා. ඒ වගේම මුලින්ම සඳහන් කරලා තියෙනවා සෑම අයදුම් කරුවෙකුම ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විය යුතුය. තනතුරේ වගකීම් නිසැස ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට හැකි මනා ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය. මනා චරිතයකින් යුක්ත අයෙකු විය යුතුය කියලා. හරි. පුද්ගලයා ලේකම් තනතුර ගැන කතා කරලෙමු. සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා වරලත් ලේකම් වරුන් ආයතනයේ වරලත් ලේකම් සහතිකයේ සහ මිනිත්තුවකට වචන 40ක යතුරු ලියන වේගයක් සහ මිනිත්තුවකට වචන 80ක ලඝු ලේඛන වේගයක් තිබිය යුතුය සහ පරිගණක සාක්ෂරතාවයේ සහ රජයේ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩලයේ ව්‍යවස්ථාපිත කා මණ්ඩලයක හෝ පිළිගත් වෙළඳ ආයතනයක ලේකම්කරණයේ කාර්ය ශේෂ්ත්‍රයේ ආම වශයෙන් වසර 10ක පශ්චාත් පළපුරුද්ද. ඒ වගේම සඳහන් කළ තියෙනවා අභ්‍යන්තර අපේක්ෂකයන්ට තනතුරු 2 3 4 5 සඳහා ඉහත බාහිර අපේක්ෂකයන් අවශ්‍ය සුදුසුකම් ලබා තිබීම ඉහළ ශේෂ්ත්‍රයේ ස්ථීර තනතුරකට කළමනාකරණ සහකාර තාක්ෂණික තාක්ෂණික නොවන කාණ්ඩයේ දෙවන ශ්‍රේණියේ ආම වශයෙන් වසර 5ක සාර්ථක ආකණ්ඩ සේවයේ නියුතු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සේවකයෙකු වීම ඉහත තනතුර සඳහා පොදු කරුණු තනතුරු 2 සිට 5 දක්වා කියලා සඳහන් කළ දෙන වැටුප 70000කට වැඩි වැටුපක් වයස් සීමාව 22කට නිවාඩු සහ අවුරුදු 45කට නොවැඩි අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ බඳවා ගැනීම ක්‍රමය තමයි ලිඛිත තරගකාරී විභාගයෙන් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් බඳවා ගැනීම සිදු කරනවා කියලා සඳහන් කළ දෙන. අපි මුලින්ම කතා කරලිමු ගබඩා පාලක තනතුර ගැන. මේකේ සුදුසුකම් යටතේ බාහිර අපේක්ෂකයන් සඳහන් කළ දෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ එකවර සිංහල දෙමළ ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව සම්මාන සාමාර්ථ 4ක් සහිත විෂයන් 6කින් සමත් වී තිබීම සහ අපොස උසස් පෙළ විභාගයේ නව විෂය නිර්දේශයේ විද්‍යා ධාරාවේ විෂයන් 2කින් සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රය හැර සමත්ව තිබීම හෝ අපොස උසස් පෙළ විභාගයේ පැරණි විෂය නිර්දේශයේ විද්‍යා ධාරාවේ විෂයන් 2කින් සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයේ හැර සමත්ව තිබීම සහ පරිගණක ශාස්ත්‍රතාවය සහ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක පිළිගත් වෙළඳ ආයතනික ආම වශයෙන් වසරක පශ්චාත් පළපුරුද්ද සහ වෘත්තීය කියලා දාලා තියෙනවා තොග කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ NEQ 5 මට්ටමක සුදුසුකම් ලබා තිබීම. හරි ඊළඟ තනතුර තමයි තත්ත්ව පාලන සහකාර තනතුර. මේකේ තියෙනවා අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් බාහිර අපේක්ෂකයන්ට එක් පාරකදී අපස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල දෙමළ විද්‍යාව ඉංග්‍රීසි සහ ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වී තිබීම සහ අපස උසස් පෙළ විභාගයේ නව විෂය නිර්දේශයේ රසායන විද්‍යාව ඇතුළු සම්මාන 2ක් සහිතව සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයේ හැර විද්‍යා විෂයන් 3කින් සමත් වී තිබීම හෝ අපස උසස් පෙළ විභාගයේ පැරණි විෂය නිර්දේශයේ රසායන විද්‍යාව ඇතුළු සම්මාන 2ක් සහිතව විද්‍යා විෂයන් 3කින් සමත්ව තිබීම හා පරිගණක සාක්ෂරතාවය අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ පිළිගත් ඖෂධ නිෂ්පාදන ආයතනයක වසර 2ක පළපුරුද්ද. ඒ වගේම සඳහන් කරලා තියෙනවා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඉහත 1 2 3 සහිත අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගන්නු ලැබේ. තත්ත්ව පාලන සහකාර තන්ත්‍රයේ ස්ථිර සේවා නියුක්තියට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අභ්‍යාසලාභී තත්ත්ව පාලන සහකාර වසර 1මාරක සේවා ස්ථාන පුහුණු කාල සීමාවක් NEQ 5 මට්ටම සමාන සම්පූර්ණ කර තිබීම හා ලිඛිත පරීක්ෂණවලින් සමත් වීම පූර්ව අවශ්‍යතාවයක් ලෙස සලකනු ලැබේ කියලා. ඒ වගේම පුහුණු වන කාලය තුළ දීමනාවක් ගෙවනු ලැබේ කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. හරි ඊළඟ තනතුර තමයි තාක්ෂණික සහකාර. මේකේ අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් බාහිර අපේක්ෂකයන් සඳහන් කරලා තියෙන අධ්‍යාපන යටතේ එක්වරයකදී අපස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල දෙමළ විද්‍යාව ඉංග්‍රීසි සහ ගණිතය ඇතුළු විෂයන් 4කට සමාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වී තිබීම සහ අපස උසස් පෙළ විභාගයේ නව විෂය නිර්දේශය රසායන විද්‍යාව ඇතුළු සම්මාන 2ක් සහිතව පොදු සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයේ හැර විද්‍යා විෂයන් 3ක් සමත් වී තිබීම
හෝ අපස උසස් පෙළ විභාගයේ පැරණි විෂය නිර්දේශය රසායන විද්‍යාව ඇතුළු සම්මාන දෙකක් සහිතව විද්‍යා විෂයන් තුනකින් සමතු තිබීම සහ පරිගණක සාක්ෂරතාවය පිළිගත් විද්‍යාගාරයක වසර 3ක විශ්ලේෂණ පළපුරුද්ද තිබීම ඒ වගේම සඳහන් කරලා දිනවා අභ්‍යාස ලාභයෙන් බඳවා ගැනීම ඉහත 1 2 3 සමගාමීව පොහුණුවන්න් බඳවා ගැනීම කියලා දිනවා තාක්ෂණික සහකාර තනතුරේ ස්ථිර සේවා නියුක්තියට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අභ්‍යාස ලාභී තාක්ෂණික සහකාර වට්ටෝරු පරිශන හා සංවර්ධන වසර 1 හමාරක සේවා ස්ථාන පුහුණු කාල සීමාව NQ 5 මට්ටමට සමානව සම්පූර්ණ කර තිබීම හා ලිඛිත පරීක්ෂණ වලින් සමත් වීම පූර්ණ අවශ්‍යතාවයක් ලෙස සැලකේ. ඒ වගේම පුහුණු වන කාලය තුළ දීමනාවක් ගෙවනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. හරි ඊළඟ තනතුර ගැන කතා කරමු. නඩත්තු තාක්ෂණික ශිල්පී වරණදුල දාලා තිනවා විදුලි යාන්ත්‍රික වාය සමීකරණ තනතුර. මේකේ සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙන්නේ බාහිර අපේක්ෂකයන්ට කාර්මික විද්‍යාලයක් විසින් පවත්වනු ලබන NVQ 5 වන මට්ටමට සමාන අදාළ ශේෂ්ත්‍රයේ මෙකාට්‍රොනික් ඩිප්ලෝමා පාඨමාලාවක් සහ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක සුදුසුකම් ලැබීම පසු අවම වසර 1ක පළපුරුද්ද හෝ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ මගින් පවත්වනු ලබන සිව් වසරක පාඨමාලාව සාර්ථකව අවසන් කොට තිබීම සහ රාජ්‍ය සංස්ථාව මණ්ඩලයක ප්‍රසිද්ධ වාණිජ ආයතනයක සුදුසුකම් ලැබීමෙන් පසු අවම වසර 2ක පළපුරුද්ද ඒ වගේම සඳහන් කළ දිනෝ අභ්‍යන්තර අපේක්ෂකයන්ට තනතුරු 6 7 8 9 සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සේවකයෙකු වශයෙන් ප්‍රාථමික ඝනයේ නුපුහුණු අර්ධ පුහුණු පුහුණු වර්ගීකරණයේ දෙවරකට නොවැඩි වාර ගණනකදී අපස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල දෙමළ ගණිතය විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත්ව වෘත්තීය සුදුසුකම් සමග වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම ඒ වගේම මේකට දාලා තියෙන වැටු ප්‍රමාණය 50,000කට වැඩි වැටු ප්‍රමාණයක් වගේම වයස් සීමාව 18ට නොඅඩු විය යුතු අතර අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා ඒ වගේම අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ කියලා සඳහන් කරලා තියෙනවා බදවගෙනීමේ ක්‍රමවේදය විදිහට සඳහන් කරලා තියෙන්නේ ලිඛිත තරඟකාරී විභාගයකින් සහ විභාගගත සමග පරීක්ෂණයක් මගින් බදවා ගැනීම කරනවා කියලා හරි ඊළඟ තනතුර කතා කරමු ව්‍යාපෘත ලේකම් වසර 3ක් සඳහා කොන්ත්‍රාත් පදනම් මත තමයි මේක බඳවා ගැනීම කරන්නේ මේක තියෙන්නේ හොරණ මිල්නෑ විදි කිරීමට යෝජිත නව නිෂ්පාදනකාරය සඳහා SPMC රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව සියලු කරුණු කාරණා සඳහා ව්‍යාපෘති කාර්ය කණ්ඩායමට වගකිය යුතු වන අතර එම ව්‍යාපෘති ලේකම් තනතුර සඳහා කණ්ඩායමක් වශයෙන් මෙන්ම ස්වාධීනව වැඩ කටයුතු කිරීමට හැකියාව ඇති බහුවිද කාර්තව්‍ය දක්ෂතා ඇති ක්‍රියාශීලී ගති පැවතුම් ඇති අයකු බඳවා ගැනීමට අපේක්ෂා කෙරේ කියලා. ඒ වගේම සඳහන් කළා තියෙනවා ව්‍යාපෘති ලේකම්ගේ ප්‍රධාන රාජකාරියන් විදිහට සියලුම ලිපි ලේඛන ආරක්ෂිතව පවත්වාගෙන යාම කියවිලි ලේඛන සකස් කර පිළියෙල කිරීම හා වෙනත් අදාළ ලිපි හුවමාරු කටයුතු කිරීම ව්‍යාපෘති කළමනාකරණ කමිටුව හා මෙහෙයුම් කමිටුව මගින් දෙනු ලබන හා නියම කරනු ලබන කාර්ය කර්තව්‍යයන් ඉටු කිරීමෙහිලා ව්‍යාපෘති සම්බන්ධීකරණය වෙත සහාය වීම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අවශ්‍යතාවයන්ට අනුකූලව අතිරේක හා අමතර කාර්යයන්ද පවරනු ලැබේ කියලා මේක සඳහන් කරලා තියෙනවා මේකට සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙන අපොස උසස් පෙළ විභාගයේ සමත්ව සිටීම හා ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා ධාරියෙකු වීම සමග ලේකම් කටයුතු පිළිබඳ සහතික ලාභියෙකු වීම ඉංග්‍රීසි භාෂාව හැසිරීමේ චතුරත්වය මනා ලිඛිත හා කථන sannivedan කුසලතා හිමිවීම විශේෂයෙන් කාර්යාලය හා ශේෂ්ත්‍රයන්හිදී රැස්වීම වාර්තා සටහන් පිළියෙල කිරීම අන්තර්පුද්ගල කුසලතා සහ දක්ෂතා සහිත වෘත්තීම වේදීමය හා ආකර්ෂණීය පෞරුෂත්වයක් හිමි අයක වීම ව්‍යාපෘති ලේකම් දූර කාර්යභාරය අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද MS ඔෆිස් යෙදවුම් පිළිබඳ ප්‍රවීණයෙකු වීම ඒකේ ඔෆිස් පැකේජ් එකේ ඉතුරු ප්‍රොඩක්ට් එක දාලා තිනවා ඒ වගේම වැටුප සඳහන් කරලා තිනවා රුපියල් 60,000ක් බඳවාගෙන මේ ක්‍රමවේදයේ විහිවගත සමුක පරීක්ෂණයක් මගින් ව්‍යාපෘති ලේකම් තනතුර සඳහා වන ආන්තික ප්‍රතිලාභ දෙට සඳහන් කරලා තියෙන්නේ සංස්ථා විසින් සේවා ආර්ථ සාධක කරමුදල EPF වැටුපෙන් 15%ක් වශයෙන්ද සේවා සේවකයා විසින් 10%ක් වශයෙන් දායක වනු ඇත සංස්ථා විසින් සේවා නියුක්තිකයන්ගේ බාර ආරමුදල ETF වැටුපෙන් 3%ක් වශයෙන් දායකත්වය පිරිනමනු ඇත වෙනත් ආන්තරික ප්‍රතිලාභද හිමි වේ කියලා මේක සඳහන් කරලා තියෙනවා
ආන්තික ප්‍රතිලාභ තනතුරු 109 දක්වා පැමිණීම සහ කාර්ය සාධනය සඳහා දිරි දීම නම් උපයෝගී කරන නොගත් වාර්ෂික සහ ආසනීය බණිමාඩු සඳහා මුදල් ගෙවීම වෛද්‍ය රක්ෂණා යෝජනා ක්‍රමයේ සහ වෛද්‍ය වියදම් සඳහා වැය වූ මුදල් ප්‍රතිපූර්ණ කිරීම සංස්ථාව විසින් වැටවෙන 15% මුදලක් සේවක අර්ථසාධක අරමුදල EPF වෙත ගෙවන ලබන අතර සේවකයා විසින් 10% මුදලක් සේවා අර්ථසාධක අරමුදල EPF වෙත දායකත්වයේ සපයන ලැබේ කියලා සඳහන් කරලා දෙනවා එවගේම සේවා නියෝක්තිකයන්ගේ බාර අරමුදලට ETF සංස්ථාව විසින් වැටුපෙන් 3%ක දායකත්වයක් සපයන ලැබේ කියලා සඳහන් කරලා දෙනවා එවගේම 1983 අංක 12 දරන පාරිතෝෂික පනතට අනුකූලව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ MSD චක්‍රලේඛ ප්‍රකාරව පාරිතෝෂික දීමනාව හිමිවේ කියලා සඳහන් කරලා තිනවා. එවගේම වෙනත් ආන්තික ප්‍රතිලාභද අයත් වේ කියලා මේකේ සඳහන් කරලා තිනවා. පොදු උපදෙස් යටතේ දාලා තියෙන නියමිත ආකෘති පත්‍රවල සකසන ලද ආයුධපත් ඥාතීන් ඕන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම ලිපිනයන් හා විමසුම් විස්තර සමග ඉදිරිපත් කළ යුතුය. සියලුම අධ්‍යාපන සහතිකවල සහතික කළ පිටපත් ආයුධපත් සමග අමුණාති බිය යුතුය කියලා සඳහන් කරලා දෙනවා. ඒ වගේම ඔවුන්ගේ වෙබ් අඩවියෙන් මෙම ආයුධපත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම රජයේ දෙපාර්තමේන්තුව ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියතු ආයුධම්කරුවන් තම ආයුධම්පත් අදාළ ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් යොමු කළ යුතු අතර ආයතන ප්‍රධානීන් විසින් ආයුධම්කරු මෙම තනතුරට තෝරා ගනු ලැබුවොත් දැනට දරන තනතුරු නිදහස් කළ හැකිද යන්න සාතික කළ යුතුය. ආයුධම්පත් බහාලුව කවරේවම් ඉහළ කෙළවරේ ආයුධම් කනු ලබන තනතුරු සඳහන් කළ යුතු අතර ආයුධපත් මෙම දැන්වීම පළවි දින 10ක් ඇතුළත පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි පැලෙන් ලැබීමට සැලසී යුතුය. ඊට අවශ්‍යතා සපුරන නොලබුණු ආයුධපත් ප්‍රතික්ෂේප කරේ කියලා සඳහන් කළ තියෙනවා. ඒ වගේම පහල් ලිපිනේ සඳහන් කළ දිනවා සභාපති ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අංක 11 ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්මාවත කදවලවත්ත රත්මලාන. හරි අවසන් වශයෙන් කියන්න තියෙන channel එක subscribe කරලා notification bell එක on කරලා තියන්න. ඒ වගේම මේ දෙන videos අනිවාර්යෙන් share කරගන්න ඔයාගේ යාළුවොත් එක්ක. මොකද මේ කාලේ ඇත්තටම job vacancies හරි අඩුයි. කවුරු හරි මේ information දැනගෙන කොට යනවා නම් ඒක ලොකු සතුටක්. ඒක නිසා කටියත් එක්කම හොඳ ගමනක් යන channel එකත් එක්ක දිගටම ඉන්න. Good luck.